චෛත්‍ය එලිකිරීමේ අනුසස්. බුදුරදුන් කල විසූ මහරහතන් වහන්සේලාගෙන් කෙනෙකුවන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කල්පයක මිනිස් ලොව ඉපිද වනකාර්මිකයෙක් වූහ. දිනක් ඒ වනකාර්මිකයා වනේහි ඇවිදිනුවේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වලින් වැසනු චෛත්‍යයක් දටවේය පදමුත්තර මුදුරදුන්ගේ චෛත්‍යයකි එය දැක වනකාර්මිකයා චෛත්‍ය කෙරෙහි ගරුසිත් උපදවා බුදුගුණ දන්නා වූ මාහට මේ චෛත්‍ය එලිනොකොට අනිත් කටයුත්තක යෙදීමනු සුදුසුියයයි සිතා තමාගිය කාරිය නවතා අකුල් කපා ගස්වල් කපා ඉවත්කොට සෑය අවට තන ඉවත්කොට බිම පිරිසිඳකොට තැනකහිද චෛත්‍යවැඳනික්මගේය. ඔහු ඒ පිණෙන් මරණින් පසු තෞතිසාදවලව උපන්නේය. ඔහුට එහි සැටයුදුන් උස තිස්යොදුන් පලල රන්විමනක් පහළවිය. ඔහු කල්ප ලක්ෂයක් ඒ පිණින් දෙවමිනිස් ලොව දෙගතියෙහි අනේ කාකාරෙන් සැපවිද අන්තිමවර මිනිස්ලොව ඉපද අප බුදුශ්‍රස්නෙහි පැවිදිව සෞ කෙලෙසුන් නසා රහත්විය පහංකර යනු ඒ රහතන් වහන්සේගේ නමවිය. උන්වහන්සේ විසින් ඒ පිණින් අතීතේලත් පල මෙසේ ප්‍රකාශ කර තිබේ. කුට්ටං ගන්්ඩෝ කිිලාසෝව අපමාරෝ විතත්්චිකා දද්දූ කච්චුව මේ නත්ති සෝදනාය ඉඩං පළං. කුෂ්ට ගඩු සුදුකබර, අපස්මාර, අතුල් පතුල් පැලීමේ රෝගය දද ඇඟකැසීමද යන මේරෝග මටනැත මෙය චෛත්‍ය එලිකිරීමේ පළයයි. අ්ඥම්පි මේ අච්චරියන් බුද්ධෝතුූපස. නාභිජානාමි මේේ කායේ ජාතං පිළක බින්දුකං බුද්ධ ස්ථූපය පිරිසිදු කිරීමහි තවස් ආ්ශර්යක් නම් මගේ කයෙහි ලපකැලල් හටගත් බවක් නොදනිමි. අඥම්පිමේ අච්චරියන් බුද්ධ තුූපම්හි සෝධිතේ දේ භවේ සංසරාමී දේවත්තේ අතමානුසේ බුද්ධ ස්ථූපය පිරිසිදු කිරීමෙහි තවත් ආශාරයක් නම් මම දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහිම සැරිසරමි. අන්‍යම්පි මේ අච්චරියන් බුද්ධ තුූපම්හි සෝදිිතේ සුවන්නවන්නා සබ්බත් සප්ප හාසෝ බවාමහං ද ස්ූපය පිරිස්්ඳු කිරීමහි තවත් ආශශරයක් නම් මම සෑම භාවයකම රන්වන් ශරීර ඇත්තමි ප්‍රභාවත්වෙමි අන්්‍යම්පි මේ අච්චරියන් බුද්ධතුූපම් හිසෝධිතේ අමනාපං විවච්චති මනාපං උපතිට්ටති බුද්ධ ස්ථූපය පිරිස්නු කිරීමේ අනිකදුු ආශර්යක් නම් අමනාප අප්‍රියදෑ මාකෙරෙන් බැහැරවෙයි ප්‍රියමනාපදෑ මා කරා එළඹේ. අන්්‍යම්පිමේ අච්චරියන් බුද්ධතුූ පම්හිසෝධිතේ විසුද්ධං හෝතිමේ චිත්තං ඒ කග්ගං සුසමා හිතං. බුද්ධ ස්ථූපය පිරිසිඳු කිරීමේ අනෙකෙදු ආශර්යක් නම් මාගේ සිත පිරිසිඳවෙයි එකඟවෙයි මැනෙවින් සංසිදුනේවෙයි. අන්්‍යම්පි මේ අච්චරියන් බුද්ධතුූපම්හිසෝධිතේ ඒ කාසනයේ නිසීදිත්වා අරහත්ත මපාපුුණී බුද්ධ ස්ථූපය පිරිසිඳ කිරීමේ අනකෙදුු ආශ්්‍යරයක් නම් මම ඒ කාසනයෙහිහිද අරහත්වයට පැමිණියමි මේ ගාතාවන් දක්වෙන්නේ භාවනාවට හිඳගත් පළමුණවාරයේදීම සියලු කලෙසුන්නසාරහත් වූ බවය සත සහස්සිතෝ කප්පේ යංකම්ම මකරින් තද දුග්ගතින්නා භිජානාමී සෝදනායන් ඉදම් පලන් පහංකරත් තේරක් ප්‍රධනනිි ප්‍රතිසංස්කරණයේ අනුසස් අලුත්දාගැබක් ප්‍රතිමා මන්දිරයක් දහම් හලක් සංගාවාසයක් කිරීම බොහෝ වියදම් කළ යුතු වෙහෙසිය යුතු කාරයකි. දැනට ඇත්තා ඔූු ඒ පුුණ්්‍යභූමීන් විනාශ වන්නට නොදී ආරක්‍ෂාකර ගැනීම බෞද්ධයන්ගේ යුතුකමිකි. එ සෑම දෙනාටම අයත් වැඩකි එබැවින් වන්දනාවට යන බෞද්ධයන් ඒ පුුණ්්‍යස්ථාන ැව නැවත ප්‍රතිසංස්කරණය කොට ආරක්ෂා කිරීමටද උත්සාහවත් වේගතුය චෛත්‍යදිය සංස්කරණය කිරීම මහගු පිනකි. මෙන් සිව් අනුවන කල්පයහි සිද්ධාර්ථ තතාගතයන් වහන්සේගේ චෛත්‍යයෙහි පැලී තිබූතැන් බදාමලා සංස්කරණය කළ සදහැවතෙක් ඒ පිණින් සිව් අනූකල්පයක් දෙව් මිනිස් සැපවිඳ අප බුදුරජාණන් වහන්සේගේ සස්නෙහි පැවදිව සියලු කෙර සුන්නසාරහත්ව සංසාරය කළවර කළේය. බදාම පිඩක් ලෑමේ පිණෙන් සම්පත් ලද බැවින් උන්වහන්සේ සුදා පින්ඩිය යනනමින්ද හඳුන්වන ලදහ. තවද මෙයින් දෙ අනුවන කපෙහි බුදු වූ. ස්ස බුදුරදුන්ගේ චෛත්‍යය මහාවනයෙහි ඇතුන් විසින් පළුදු කරන ලදුව ගස්වැවිී ජරාපත්වී තිබින. එක් සදහැවතෙක් ඒ චෛත්‍යයෙහි කැඩුම් බිදුන්වලට බදාමගා ප්‍රතිසංස්කරණය කළේය. ඒ පිණින් ඒ සදහැවතාද දෙ අනු කපාක් මුළුල් ලෙහිම අපමන දෙව් මිනිස් සැපවිද අප බුද්ධ ශාසනයේ පැවිදිව රහත්ව දුக்கලවර කළේය. ඒ රහතන් වහන්සේ කண்ட புල්ලியத்தேர යනනමින් හதுන්වන ලද. උන්වහන්සේගේ ප්‍රකාශනයක් මෙසේය. දවනௌතේ இෝකපப்பේ யංකම්කරිින් தදා දුගගතිංනා බජානාමි சுදා පின்ண்ட சிதං පළං අපධන පාලියනි